ශුද්‍රම් මූල සහ ණය නියාමන අධිකාරිය නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් පහක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. 2024 ජනවාරි 23 වන දින මාගේ නිවේදනයේ සඳහන් පෙස්සම් 6ට අමතරව ත්‍රස්ත විරෝධී නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් 18ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ඒ පෙරදා එනකොට මුළු රටේම අත්‍යවශ්‍ය එළවලු ද්‍රව්‍යවල මිල ඉහළ ගියා. සමහර අවස්ථාවල කැරට් මිල රත්රන් වලට වඩා මිල ඉහළ ගියා. රටේ ජනතාව මේ 225ට හිම ගහන්න ඕන කියලාත් කිව්වා. මේක පාලනය කරන්න වෙළඳ අමාත්‍යාංශ හරි කෘෂිකර්ම අමාත්‍යාංශ හරි මැදිහත්වලා වැඩපිළිවෙළක් යොදන්නේ නැද්ද? නිෂ්පාදනය කරන ගොවියා ඊගාවට පරිභෝජනය කරන පාරිභෝගිකයයි අතරමැදියෙක් ඉන්නවා. රජයේ සමහර වෙලාවලදී අපොහොසත් වෙනවා. ඒක පාලනය කරන්න. බිත්තරයක් දෙකට කපලා දෙන්න තමයි වෙමින් තියෙන දැන් තියෙන ගානත් එක්ක. සාමාන්‍ය තුමත් දෙන්න කුස්කර්ම අමාත්‍යංශයේ විදියට වැඩපිළක් තියනවද නැද්ද මේ බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ඒ කර්මාන්තයට වැඩි පිරිසක් එකතු කර ගැනීමට වැඩපිළක් හදලා තියෙනවා කුස්කර්ම අමාත්‍යය හරි පෙබරවාරි පළවෙනිදා විභාගය අවසන් වෙන්නේ උත්තරපත්‍ර සමීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වෙනුවට සකස් කරන් යනවා. ඒ වගේම උත්තරපත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ටත් විශ්වවිද්‍යාල කථික ආචාර්යවරුන්ටත් පසුගිය වර්ෂයේදී ලබා දුන්න දීමනාම ලබා දීම සඳහා මම මේ වෙනුවට ආමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තිනවා. 2025 වෙන විට විභාගය යථා පරිදි පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ හදලා තිනවා. අර පහුගිය කාලේ පැන්ඩෝරා පේපර්ස් ගැන කතා කළා පැනමා පේපර්ස් ගැන කතා කළා ඒ මුදල් ආපහු අපේ රටට ලබා ගැනීම සඳහා ඔබතුමාලා මුදල් අමාත්‍යාංශය හැටියට මොකක්ද මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රමවේද අපේ රටේ අල්ලස්සා දූෂණ සම්බන්ධයෙන් වඩා විනිවිදභාවයක විමර්ශන කටයුතු කරන්න පුළුවන් සුරක්කම් දූෂණ සිදු වෙනවා නම් ඒකම ගැටලුවක් වෙනවා ඔබතුමා උත්තර දීම ප්‍රතික්ෂේප කරන්න ඕනේ දඩුවන් ලබා දෙන අවශ්‍ය නීති පද්ධතිය අපි සම්මත කරගත්තේ දැනට මාස කිහිපයකට කලින් අදාළ පාර්ශ්ව වෙන්න පුළුවන් ෆැමිලි ඉදිරිපත් විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට 125 දක්වා අඩු කිරීම හේතුවෙන් රජයට කැප කිරීමට සිදු වූ ආදායම රුපියල් මිලියන 16,707ක් පමණ බව 2022/23 දින නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වෙනවා. එම විගණන වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට කෝපා යොමු කිරීමෙන් අනතුරු ආදායම් නොලැබී යාමට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර දැනට මාස 19කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. රජයට ලැබිය යුතුව තිබූ ආදායම් නොලැබී යාමට වගකිව යුතු පාර්ශ්වයන් කවුරුන්ද යන්න මේ වෙන විට හඳුනාගෙන ඇද්ද? ඔවුන්ට එරෙහිව රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? රජයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිදු තර්කානුකූල පදනවකින් තොරව අතරමඟ නවතා දැමීම නිසා රජයට රුපියල් මිලියන 10,000ක පාඩුවක් සිදුව ඇති බවට විශේෂ විගණන වාර්තාවේ සඳහන් වෙනවා. මෙම විශේ෷ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසරකට අධික කාලයක් වී තිබෙනවා. එය කෝප හෝ කෝපා හමුවේ සලකා නොබැලීමට සුවිශේෂී වූ හේතු තිබේද? වැට් එක ගහනව වෙනුවට මේ වගේ හොරකම් කරපු මේ හොර තක්කඩි ටික කවදද නීති හමුවට ගෙනෙන්නේ? ඒ වගේ මම ප්‍රතිඥාවක් දෙන්න කැමති අනිවාර්යෙන්ම අපේ රජයක් තුළ මේ හොරුන්ට විසුමක් නැහැ. නියත වශයෙන්ම නීතිමය ක්‍රියාමාර්ගවලින් මේ හොරුන්ට ලබා දිය යුතු උපරිම දඬුව ලබා දෙන්නට අපි කටයුතු කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ඊයේ දොරකඩ විමසීමක් කරා මේ සම්බන්ධව ගෙනියන පරීක්ෂණ දැන් තත්ත්වය ඔන්නේ පරීක්ෂණ නිමා කරලා මේ ලිපි ගොනුව දැන් නීතිපතිවරයාට බාර දීලා තියෙනවා නඩු දැමීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම. ආදායම් කොමසාරිස් ජෙනරාල් වරිය මූල්‍ය මුදල් පිළිබඳ කාර්යක සභාවට අද දින ඉදිරිපත් කරපු වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා මේ සඳහා ආයතන 12ක් පිළිබඳ වෙනම ව්‍යවහාරික විගණනයක් කරගෙන යනවා. ආයතන 12න් 6ක පරීක්ෂණ නිම වෙලා දැනට අමතර බදු ලෙස 31,85,224 රජයට අය කරගත්ත බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරිය වාර්තා කරලා තියෙනවා. සැහැල්ලුම්රි ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව දැනට කරුණු සොයා බලාගෙන යනවා. ඕප් සහ කෝපා කමිටු දෙකට මේ සභාවේ මතුව ප්‍රශ්නයක් හැට අපිට යොමු කරන්න පුළුවන්. 27/2 යටතේ මේ විදිහට එකිනෙකට බැඳිච්ච නැති කාරණා රාශියක් ඇතුළත් 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරනවා. ඒ කොහොම වුණත් පිළිතුරු ලබා දෙන්න සූදානම්. මේවා එකිනෙකට බැඳිලා නැහැ නෙවෙයි එකිනෙකට බැඳිලා තියෙනවා. බැඳිලා තියෙන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව, රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපල අවභාවිතය. හොරකම ගැන තමයි මම මේ අහුවේ මේ බංකොලොත් රටේ කරන හොරකම් ගැන. මේවා ඔක්කොටම ඇමනුම, තවමත් පරීක්ෂණ ඔක්කොම ඉතින් මේ බොහොම ඉදි ගමනින් යන්නේ. එතුමා කිව්වා එතුමාගේ රජයක් යටතේ මේවට පියවර ගන්නවා කියලා. ඒකට නම් කොච්චර කල් යයිද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ ලයිස්තුවේ මේ
මේක කපලා දාන්න අපි මේ රටේ තියෙන නීතිය අනුව මේ මේක සම්බන්ධව ගත හැකි උපරිම පියවර අරන් තියෙනවා රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න